අයිබුවන් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේ වෙල්ලස්ස ටීවී YouTube නාලිකාවේ විශේෂ දේශපාලන කතිකාවත ආරම්භ කරන්නයි සූදානම් වන්නේ වෙල්ලස්සේ සටන දේශපාලන කතිකාවත මෙලෙස ආරම්භ කරන්න සූදානම් විශේෂම කියන්න ඕන අපේ මංගල වැඩසටහන දේශපාලන පෙරළියේ නව මම්පෙත් සොයන අලුත්ම ආරක වැඩසටහනක් තමයි වෙල්ලස්සේ සටන දේශපාලන කතිකාවත ඉතින් අද දවසේ අපි සූදානම් වෙනවා මේ මංගල වැඩසටහනට ඉතාමත් දක්ෂ කාර්ෂූර ඉතාමත් ජනතා හිතවාදී නායකයෙක් අපි මේ මැදිරියට ගෙනෙන්නට අපි සූදානම් කරා එතුමා ගැන කියන විට මොනරාගල දිස්ත්‍රික්කයේ තුල දෙවන්තම චරිතයක් ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ තුල දේශපාලන කරලියේ නව පිනුම් රාශියක් ගහපු චරිතයක් කිව්වොත් නිවැරදි ඒ වගේම කියන්නට ඕන 1994 ඉඳලා මේ දක්වා දේශපාලන කරලියේ ඉතාමත් ක්‍රියාකාරී දේශපාලඥයෙකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ අයිබෝන් එමෙතුමනි අයිබෝන් එතින් එමෙතුමනි මුලින්ම පටන් ගන්න ඕනේ 1994 ඉඳලා ක්‍රියාකාරී දේශපාලන කරලියේ දෙවන්ත චරිතයක් බවට හැමෝම දන්නවා ඉතින් මේ 1994 ඉඳලා අමාත්‍ය දුර විවිධ තනතුරු තාන මාන්තර ලැබිලා මන්ත්‍රී ධූරයේ තිබිලා ඒ අන්තිමට මේ පෞගිය අවුරුදු පහ තුන පොඩි වෙනසක් වුණා. ඇත්තටම මොකද වුනේ? අත් වශයෙන් 1994 මම මේ දේශපාලන ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ මගේ පියා දේශපාලනය කරලා නෙවෙයි මගේ ඥාතීන් දේශපාලනය කරලවත් මගේ මෑණියන් දේශපාලනය කරලවත් නෙවෙයි මේ ජනතාවගේ වෙල්ලස්සට වන අසාධාරණකම් වලට එරෙහිව හඬක් අවශ්‍යයි කියලා ජනතාවට තේරුම් කරා. ඊට පිළිතුරක් වශයෙන් තමයි දා මම ඉදිරිපත් වුනේ. ඒ පිළිතුර නිසා අද වෙල්ලස්සේ දවන්ත සංවර්ධනයක් ඉටු වෙලා තියෙනවා. ඔබ විමසුවා 2015 මොකද උනේ කියන එක මම මතක් කරන්න ඕන. එදා 1994 ඉඳලා පැවති සෑම පාර්ලිමේන්තු මැතිවරණයක්ම සෑම ජනාධිපතිවරණයක්ම ජයග්‍රහණය කරන්නට මේ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙසු දේශපාලන නායකයෙක් දවන්ත කැපකිරීමක් කරලා 94 2000කින් ජයගත්ත වැල්ලවා ආසනය ඊට පෙර පළාත් සභා මැතිවරණදී වැඩි ඡන්ද 15000කින් පෙරදලා තිබුණේ පහුගිය මැතිවරණ උකට වැඩි ඡන්ද 55793කින් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. ඒක නිකන් ඉබේ පහළුණ දෙයක් නෙවෙයි 1994 ඉඳලා මේ ආසනය එක්සත් ජාතික පක්ෂයට ගැති ආසනයක් හැටියට තිබිලා මේ දිස්ත්‍රික්කයට කරපු සංවර්ධනයත් එක්ක මම ඉතාම උපක්‍රමශීලීව ඒ පිරිස එජාප විරෝධී කණ්ඩායම් හැටියට එකරාශි කරගෙන අපි ඒ බලමුළු තරකර නිසා තමයි ජයග්‍රහණ ලැබුණේ. එතකොට 2005 ජනාධිපතිවරණය වෙන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන අවස්ථාවේ එදා හිටපු රාජ්‍ය නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඒ තරම් ආශිර්වාදයක් ලැබුණේ නැහැ. ඒ නිසා සමහර මැති ඇමතුරු එදා පස්ස ගැහුවා. ඒ පස්ස ගහලා ඉන්න වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයග්‍රහණයට ශක්තිය ලබා නොදුන් අවස්ථාවේ ජගත් පුෂ්පකුමාරලා තමයි 2005 2010 සහ 2015 මැතිවරණවල ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න කටයුතු කරමු. මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳෙව්වා. කැඳෙව්ව අවස්ථාවේ අපි එදා යෝජනා කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාල්නි ෆොන්සේකා මැතිණිය හෝ ජනක බණ්ඩාර මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්සෙලා එතුමා නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන ඉඳලා විපක්ෂයේ ඉඳලා සටන ආරම්භ කළා. එතුමා දින කීපයකින් කල්පනා කරලා පිළිතුරක් දෙන්නම් කියලා දින කීපයකට පස්සේ ගියේ පවුලයාත් එතුමා ටිකක් විවේකව ඉන්න ඕන කියලා කල්පනා කරලා එහා කටයුතු කළා. ඊට දින දෙකකට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එවකට හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ නිවසේ සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දුන්නා. අපි මම මැතිණිය යටතේ පක්ෂයේ නායකත්වය යටතේ හිටියා. මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යටතේ හිටියා. එයාට මම මහින්ද රාජපක්ෂ මැතිණිය යටතේ හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දයක්වත් නොදුන්න ඡන්දයක්වත් දෙන්න නොදුන්න ඒ වගේම ඒ සඳහා හිට විරෝධියව කටයුතු කරපු නායකයෙක්ක පක්ෂිනොද අපි පක්ෂයක් හැටියට ඒ පක්ෂයේ ප්‍රතිපත්ති රැගෙන හිටියා. අලුත් පක්ෂය බිහි වුණේ පස්සේ ඒ 2017 නොවැම්බර් මාසේ. ඒක අපි මතක් කරන්න ඕන තමුන් ආසර්. සයි රැල්ලේ යනකොට
පළවෙනි මාසයේ කිව්වා පක්ෂයේ නායක හැටියට අපිට අමාත්‍යවර බාර ගන්න කියලා. පෙබරවාරි මාසෙ කිව්වා අමාත්‍යවර බාර ගන්න කියලා. මාර්තු මාසේ 18 වෙනිදා සාකච්ඡාවක් තිබ්බම අපේ කණ්ඩායම මහා බැංකුව මංකොල්ලේ සිද්ධ වුණා. එතම ගුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවලා මම අද කැබිනට් එකේ තනි වෙලා ඉන්නවා. ඒ නිසා මේ අය හොරකම් කරනවා බැංකු හොරකම් කරනවා මට උදව් කරපු නිසා ආගමති කම සහ මන්ත්‍රී ධූර ලැබුවා. ඒ නිසා වහාම කණ්ඩායමක් ඇවිල්ලා මාත් එක්ක මට හයියක් වෙන්න නැත්තම් මේක ගෙනියන්න බෑ කියලා. ඒ අනුව මම මේ දිස්ත්‍රික්කයේ මගේ ආසනේ පාද සභා මන්ත්‍රීව සහ පළාත් සභා මන්ත්‍රීවරු දෙන්නට එන්න කියලා මම අද අස්විමසුවා. එයා කිව්වේ ඒ තනතුරක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හැටියට මේ ජනතාවට ශක්තියක් වෙන්නේ කියලා. එහෙම තමයි එතන කරේ. ඊට පස්සේ මහමැතිවරණ ආම උගක් අහේ ප්‍රචාරයක් ගෙනිච්චා. පුෂ්ප කුමාර UNP-ට පැන්න කියලා. මම UNP-ට පැන්නේ නැහැ. UNP-ට ගෑවෙන්නවත් නැහැ. ඒ වගේම ඒ නිසා ඒ බොරු ප්‍රචාර නිසා පාර්ලිමේන්තු නියෝජනය කරන්නට ලැබුණේ නැහැ. ඒ නොලැබුණාම මම කඩගාටු වෙන්නේ නැහැ. මම මොහොම නිශ්ශබ්දව ඔබතුමාලා මාධ්‍යවේදීන් හැටියට මගේ අදහස් ඇහුවා. මම මොකුත් වචනයක් ප්‍රකාශ කරේ නැහැ. විවිධ මාධ්‍ය ආයතන වලින් මොකද කියන්නේ කිව්වා. මම ඒවටවත් උත්තර දෙන්න ගියේ මම සද්ද නැතුව හිටියා. ඒ වගේම මගේ ආශිර්වාදෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපේ පක්ෂයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය සම්බන්ධව ඒ තීරණය ගන්න අවස්ථාව විවිධ මතවාද පැවරුණා. මම ඒක අහණෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න අපි පෙළ ගහන්න ඕනේ කියලා. ඒ නිසා ඒ කතා කළේ උතුරෙන් වල කරා. එහි ප්‍රතිඵලයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 69 ලක්ෂයක් ඡන්ද අරගන්න අපිට හැකියාවලා. අපි බෙදුණා නම් ඒ ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම ජනතාව පහුගිය 2015 මැතිවරණේ ජගත් පුෂ්පකුමාර පාර්ලිමේන්තුවට ගියේ නැති එකේ අඩුපාඩුව දැන් හොඳට දැනලා තියෙනවා. අද මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ කතා කරන්න හඬක් නැහැ. අද මොණරාගල දිස්ත්‍රික්කයට අසාධාරණයක් වුණාම කතා කරන්න කෙනෙක් නැහැ. පාර්ලිමේන්තුව ගිහිලා අවුරුදු 4 මාරක් වෙනවා. බොහෝ අය අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මේ වගේ ජනමාධ්‍යයට ගිහිල්ලා කිසිම තැනක මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනයක් පේන්නත් නැහැ. එනිසා අඩුපාඩුව අපේ දිස්ත්‍රික්කයේ ජනතාව නැතිකරන්න ඉදිරියේදී කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම එමෙතුමනි අපි දැක්කා දේශපාලන කරලියේ සිටින ඔබතුමා මේ මහින්ද මහත්මයාගේ ආණ්ඩු කාලේ වුණත් ඔබතුමා සමහර කටේ චෝදනා කරන ඔබතුමා වෙනත් පක්ෂයට යනවා කියලා චෝදනා කරාට අපි දැක්කේ නෑ. හැබැයි ඔබතුමා කොතනකවත් මේ මහින්ද මහත්මයාට බණිනවා සමහර මේ 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 මෙහි ඉන්න අය මේ අමා හිටපු අමාත්‍යවරු මන්ත්‍රීවරු නමුත් පුදුමාකාර විදියට බැන්නා ඒ රජයට. හැබැයි ඔබතුමා සමහර කට්ටිය චෝදනා කරා ගියා කියලා ගියාටවත් අපි දන්නවා ඒ පැත්ත මාරු වුණේ යම් හේතුවක් නිසා. නමුත් මේ අපි වේදිකාවලවත් දැක්කේ නැහැ කිසිම පැත්තක් මාරුන්නේ නැහැ. අපේ පක්ෂයේ හිටියා පක්ෂේ නායකයෝ මේ මාරුණා. එනද හෙට නායකයා තවත් නායකෙක් වුණොත් ඒ නායකයත් එක්කත් අපිට ඉන්න සිද්ධ වෙනවා. මම පැත්ත මාරු වුණා කියලා කතාව වචනේ කිව්වේ මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය දෙකට බෙදුණානේ එතන. ඇත්තටම පැහැදිලිවම මෛත්‍රීපාල සිසේන මහත්මයාත් එක්ක ඒ ගනුදෙනුව කරද්දී ඒ පැත්තට ඔබතුමා සේන්දු වුණා. හැබැයි සේන්දු වුණාට ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරපු විදිය අපි දැක්කා. ඒ නිසා ඒකේ ඉදදී වුණත් අපි දැක්කේ දේ තමයි මේ මහින්ද මහත්තයට එක වචනයක්වත් බයින ඒවා දැක්කේ නෑ අපි. මොකද ඒකට හේතුව එහෙම හේතුව කියලා අහන්නේ මම මෙහෙ හිටපු අමාත්‍යවරු බැන බැන ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත ඒ පක්ෂේ. හැබැයි ඔබතුමා මධ්‍යස්ථව හිටියා. මම ප්‍රතිපත්තියක් හැටියට මම කාගේ හරි නායකයෙක් යටතේ හිටියනම් මම ප්‍රතිපත්තියක් හැටියට නායකය විවේචනය කරන්නේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නායකත්වයේ හිටියා. එතුමියගේ අඩුපාඩුකම් මට බොහොම දකිනවා. මම එතුමිය විවේචනය කරන්නෙත් නැහැ. ඒ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනය කරෙත් නැහැ. හෙට දවසේ තවත් නායකයෙක්පත් වුණා නම් ඒ නායකය විවේචනය කරන්නෙත් නැහැ. ඒ මගේ දේශපාලන ප්‍රතිපත්තිය. බොහෝ අය හිතන් ඉන්නේ නායකයාගෙන් වැඩ අරගෙන නායකයාගෙන් එතනට තැනට ඇවිල්ලා නායකයාට බෙල්ල කපලා දාන යුගයක තමයි අපි ඉන්නේ. ඒ නිසා මම ප්‍රතිපත්තියක් හැටියට නායකයන් විවේචනය කරන්න මම කටයුතු කරන්නේ නැහැ. මම ඊටු ප්‍රශ්න අහන්න කලින් දැන් ওই නායකයෝ ගැන කතා කරද්දි මට හිතුණා මේ දැන් වර්තමාන
අපේක්ෂකයෝ ගොඩක් අය ඡන්දෙට බහින්නේ නායකයෝ විකුණලානේ. ඇයි තමන්ගේ ප්‍රතිරූපය විකුණගෙන ඡන්දි ඉල්ලන්න බැරි? ඇයි ඔවුන්ට එහෙම ප්‍රතිරූපයක් හැදිලා නැහනේ? අපි දකිනවානේ. දැන් ඔබතුමා පැහැදිලිවම අපි දකිනවා මොණරා දිස්ත්‍රික්කයේ දවන්ත සංවර්ධනයක් කරා. ඒක පැහැදිලිව අපි මාධ්‍යවේදීන් හැටියට හොඳ දේ හරියාකාරව දකිනවා. මෙතුමනි මොන ප්‍රශ්නේ පක්ෂපාත නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඔබතුමාගේ පැත්ත අරගෙනත් නෙවෙයි කතා කරන්නේ. පැහැදිලිවම අපි දකින දේ අපි S2කට දකින දේ කන් දෙකට අහන දේ ජනතාව ප්‍රකාශ කරන දේ අපි මේ කියන්නේ. මේ අපි ජනතාව පැත්තින් තමයි අපි කතා කරන්නේ ඔබතුමාට. හැබැයි මේ වෙලාවේ ඔබතුමා ගැන සුදුණු ගන්නවා නෙවෙයි ඒකත් කියන්න ඕන සුදුණු ගන්න නැහැ කිසිම කෙනෙකුට මේ 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 කතිකාවට ආවට ඇත්ත කතා කරන්නේ අපි. ඒක නිසා ඔබතුමා දෙවන්ත සංවර්ධනයක් කරා පැහැදිලිව දන්නවා. හැබැයි දැන් ඉන්න අපේක්ෂකයෝ වර්තමාන අපේක්ෂකයෝ මේ ලොක්කෝ විකුණගෙන තමයි ඡන්දෙට බහලා තින්නේ. හැබැයි ඔබතුමා කාගවත් නමක් විකුණන්න අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මම නම් දකින්නේ. ඔබතුමාගේ මතය මොකද්ද? නෑ මම සඳහන් කරන්න ඕන දැන් බොහෝ වෙලාවට ලොක්කෝ කියලා ඔබ සඳහන් කරනද මහින්ද රාජපක්ෂ මැතිතුමා. මම නෑ ඒ විතරක් නෙවෙයි. මම එක එක්කෙනෙකුට චෝදනා කරන්න සියලුම නායකයන්ට. සියලුම නායකයෝ. ඒතකොට 2005 මැතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනවන සටනේ මම පුරෝගාමීව කටයුතු කරා මහින්ද රාජපක්ෂ මහත්මයා දිනවන්න. සමහර මැති ඇමතිවරු එදා හිටපු නායිකාවට බය හැංගෙද්දි අපි මහින්ද රාජපක්ෂ මහත්මයා දිනවන්න ඉදිරියෙන්ම හිටියා. ඒකයි තුමත් දන්නෝ. 2010 මැතිවරණෙත් ඒ ආකාරයෙන්ම කටයුතු කරා. 2015 මැතිවරණෙත් ඒ ආකාරයෙන්ම කටයුතු කරා. ඒ වගේම පක්ෂික නායකත්වය මාරුනාම මහින්ද රාජපක්ෂ මහත්මයා බොහොම නියඬව හිටියා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ තමයි අලුත් පක්ෂයක් බිහි කරලා ඒ නායකත්වය ගත්තේ. එතකොට මේ පක්ෂයට දැන් අයිතිවාසිකම් ගන්න ඔප්පු ලියාගෙන තිරප්පු ලියාගෙන හුඟක් අය ඉන්නවා. මම හිතන්නේ ඒවා තාම ආසන සංවිධායක වරු පොදුජන පෙරමුණේ කවුරුත් පත් කළා නැහනේ. දැන් මේ හුඟක් අය ආසන සංවිධායක කියාගෙන ගියාට එහෙම පත්වීම් ලියුමක් දීලා නැහනේ. එතකොට ඒ අයිතිය පෙන්වගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා බොහෝ අයට වෙලා තියෙන්නේ තමන් එක්ක පළාත් සභාවේ හිටියා. එක්ක පාර්ලිමේන්තු හිටියා. මේක අවුරුදු 10කට වැඩි කාලයක්. ඒ ඉඳලා ගමකට දැනෙන වැඩක් කරේ නැහැ. ගමකට අඩු ගානේ බෝක්කුවක්වත් දැම්මේ නැහැ. ගමකට පාරක් හදලා දුන්නේ නැහැ. ගමකට විදුලිය ටිකක් දුන්නේ නැහැ. ඒ නැති නිසා එයාට කියන්න දෙයක් නැහැ. එයාට කියන්න තියෙන එකම දේ කවුරු හරි නායකයෙක් මුවාවෙ පෙන්නගෙන එයා යන්න. ඒ නිසා මම කියන්න කැමති අද තවත් නායකයෙකුට හිල්ලා සමහර අය මම නායකත්වයේ දුන්න වෙලාවේ අද මාව විවේචනය කරනම් හෙට දවසේ එයාට උදව් කරන නායකයෙකුට වෙන්නෙත් ඒ ඉරණමව කියන එක තමයි ජනතාවට කියන්න තියෙන්නේ. මෙන්න මේ තමයි බොහොම කල්පනා කරලා ජනතාව කටයුතු කරන්න. ඒ නිසා මම එදා බැරි කාලේ 2005 ඔය මහින්ද මහත්තයා වෙනුවෙන් කියලා කවුරුත් මේ දිස්ත්‍රික්කේ හරියට කැපිලා පෙන්න වැඩ කරේ නැහැ. 2010 වැඩ කරෙත් නැහැ. ඉන් පස්සේ තමයි වෛතිකාරයෝ ඔක්කොම ඇවිල්ලා මේ ඔප්පු තිරප්පු ලියාගන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ ජනතාවට කියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා බැරි කාලේ කියලා සලකන්නේ 2005 එතුමාට විරුද්ධව එදා අපේ පක්ෂයේ නායිකාවත් යම් ආකාරයෙන් කටයුතු කරද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතුමාට අඩු ගානේ පත්‍රිකාවක්වත් මුද්‍රණය කළ දෙන්නේ නැති අවස්ථාවක එතුමා වෙනුවෙන් කටයුතු කරලා එතුමා ජනාධිපති කරා නිසා තමයි එතුමාට අභිමානයක් ඇතුනේ. එතුමාට මේ රටේ නිදහස ලබා දෙන්න මේ ත්‍රස්තවාද යුද්ධය නැති කරන්න කටයුතු කරේ. ඒ නිසා එතුමාට නායකත්වය දෙන්න පළමුවෙන්ම එතුමාට බැරි කාලේ හිටියේ අපි කියන එක විශේෂ මේ රටේ ජනතාවට මතක් කරනවා. දැනුත් එතුමාට ආශිර්වාදයක් වෙන්න අපි සෑම කටයුත්තක්ම කරනවා. එමතුමනි මේ ජගත් පුෂ්පමාර් කියන චරිතය කියන දේ කරන කරන දේ කියන මිනිස්සෙක්. එහෙමද? එහෙමයි. අපි කොහොමද ඒක විග්‍රහ කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපේ තියෙනවා මගේ ළඟට කෙනෙක් ආවම මොනවා හරි අවශ්‍යතාවයක් වුණා කරන්න පුළුවන් දේ මම ඒ වෙලෙම කරලා දෙනවා. ලියුමක් ලියලා තියන්න වාර්තා කැඳවන්නේ නැහැ. ගත්ත ටෙලිෆෝන් එකේ වැඩේ කරලා දෙනවා. බැරි ප්‍රශ්නයක් වුණා නම් මේ වැඩේ කරන්න අපහසුයි. මෙන්න මේ හේතු නිසා කියලා දෙනවා. දෙවැනි කාරණාව තමයි මම ගමකට ගිහිල්ලා යම් පොරොන්දුවක් දුන්නා නම් මේ කරන්නම් කියලා මම ඒක පොරොන්දු දෙන්නේ බොහොම හොඳට කල්පනා කරලා බලලා. ඒ දුන්න හැම පොරොන්දුවක්ම ඉෂ්ට කරලා තියෙනවා. ඔබ ළඟ තියෙන්නේ පොරොන්දු දේශපාලන පත්‍රයක්ද? එසේ නැත්නම් ක්‍රියාකාරී වැඩපිළිවෙලක්ද? මම 1994 කිසිම පොරොන්දුවක් දුන්නේ නැහැ. මගේ පොරොන්දු පත්‍රිකා නැහැ. මම වැඩ කරා. මට මතකයි වේලියෝ ව්‍යාපාරය ගැන කිව්වම මම එදා ප්‍රකාශයක් කරා බෙලිය තමුන්නාසෙලා මාව පත් කරලා යවන්න. ඒ පත් කරන යවනකොට ආණ්ඩුවේ මට නියෝජනය කරන්න හැකියාව ලබා දුන්නොත් මම මේ වේලිය හරස් කරන්න යෝජනා කරලා හම්බෙගමුව කටවෙර මංගල දක්වා ජලය ගේන්න අවශ්‍ය යෝජනා කරනවා. මේ මම රජයට යෝජනා කරනවා කියලා. මම යෝජනා කරා පමණක් නෙවෙයි මම ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා.
මම දන්නවා මේ දිස්ත්‍රික්කේ විශාල ප්‍රමාණයක විදුලිය තිබුණේ නැහැ මම පොරොන්දුනේ නැහැ 100%ක් මේ දිස්ත්‍රික්කේ විදුලිය ලබා දෙන්න මට බැඳියත් එන්න එදා ජාතික ගොඩනැගිලි ඇමතිවරයා හැටියට ඒ වගේම කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා විවිධ අමාත්‍යාංශ ස්ථාන දරද්දී මම කටයුතු කරා ඒ විතරක් නෙවෙයි මම තමුන්නාසල්ට කියන්න ඕන මේ දිස්ත්‍රික්කේ පුරාම හැම ග්‍රාම නිලධාරි වසමකට ගිහිල්ලා හැම ග්‍රාම නිලධාරි වසමකටම වැඩක් කරා නම් හැම ග්‍රාම නිලධාරි වසමට ගිහිල්ලා පොල් පැලයක් හරි දුල බල දුන්නා ඒ ජගත් පුෂ්ප කුමාර ආරෙන්න මේ දිස්ත්‍රික්කේ වෙනත් දේශපාලකයන්ට ඒ අභිමානය පෙන්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ දවසේ අපි එකතු වෙලා ඉන්නේ වෙල්ලස්සේ සටන වෙල්ලස්සෙන් දියවන්නාවට මහා මෙහෙවරක් කරන්නා වූ චරිත අපි රැගෙන යන්නටයි. ඉතින් ඒ නිසා දවසේ වෙල්ලස්ස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම වෙල්ලස්ස Facebook එකේ වෙල්ලස්ස මනුස්සකම් Facebook එකේ හරහා අපි සජීවීව විකාශනය කරන මේ වෙලාවේ අපි ඔබට පුළුවන් නම් අදහසක් ප්‍රකාශ කරන්න අපට කතා කරලා කියන්න අපේ 0672250688 0772747888 කතා කරලා කියන්න. අපි කෙටි විරාමයකින් පසුව නැවතත් දේශපාලන කතිකාවතට එනවා. මෙල්ලස්සම රසකරන රසහල මෙල්ලවයි නගරයට එන අපේ පාරිභෝගික ජනතාවට දේශීය ආහාර වේලක් ඉතා සහනදායි මිලට ඔබත් පැමිණෙන්න සුපිරි වෙළඳ සංකීර්ණය මෙල්ලවයිට මෙල්ලස්සම රසකරන මේ මෙල්ලස්සේ රසහලයි නැවතත් අපි දේශපාලන කතිකාවතත් එක්ක සම්බන්ධ වන්නේ වෙල්ලස්සේ සටන වැඩසටහන වෙල්ලස්ස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම අපි මේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න අප සූදානම් වෙලා තියෙනවා මේ මෙතිවරණ කාලයක් එන්නේ ඒ නිසා මෙතිවරණ කාලයේදී තාමත් උණුසුම් කතාබහකට ලක් කරන්නට සූදානම් දේශපාලන සටන වෙල්ලස්සේ සටන විශේෂයෙන්ම වෙල්ලස්සෙන් දියවන්නාවට අපි සුවිශේෂී පුජ්‍යලයන් රසක් මේ තෝරාපත් කරගන්නටයි සූදානම් වන්නේ සුපිරි චරිත හයක් විශේෂයෙන්ම මේ සැරේ ආසනයකුත් වැඩි වෙලා තියෙනවා ඒ නිසා සුපිරි චරිත හයක් අපිට පක්ෂපාත කුලමාල මෙතන නැහැ අපි තෝරන්නේ බුද්ධිමත් අවංක ක්‍රියාශීලී දේශපාලඥයෙක් ජනතාව වෙනුවෙන් හඬක් නගන ජනතාව වෙනුවෙන් සේවය කරන ජනතාවගේ බඩගින්න තමන්ගේ කුසගින්න බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් අන්නේ දේශපාලඥයට විතරයි මේ සැරේ අපි සහයෝගය දෙන්න කියන වග අපි අද දවසේ වෙල්ලස්ස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම කියා සිටිනවා මොකද අපි මුළු රටක් දැන් බලනවා මේ වැඩසටහන ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතා විශාල පිරිසක් මේ වෙනකොට නරඹනවා වෙල්ලස්ස ටීවී YouTube නාලිකාව ඒ වගේම Facebook වෙල්ලස්සේ මනුස්සකම Facebook කලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒ Facebook එකේ හරහත් විශාල පිරිසක් නරඹනවා ඉතින් ඔබට පුළුවන් අද දවසේ හිටපු අමාත්‍ය ජගත් කුමාර මහත්මත් එක්ක සජීවී සම්බන්ධ වෙන්න WhatsApp එකේම Viber තියෙනවා නම් අපිට සජීවී සම්බන්ධ වෙන්නත් පුළුවන් අපිට කලින් දුරකථන ඇමතුමා ලබා දුන්නොත් අපි පුළුවන් සජීවීව ඇමතුමාට ඔබේ රූප රාමුත් එක්කම කතා කරන්න අවස්ථාව ලබා දෙන්නට කතා කරන්න අපේ දුරකථන අංකය අපේ කාර්යාල දුරකථන අංකය 0746 280 88 88 කතා කරලා සම්බන්ධ කරන්න පුළුවන් හොඳයි අමතිතුමනි මීලක ප්‍රශ්නේ එන්නේ ඔබේ ප්‍රදේශේ තනමල්විල තමයි ඔබේ උපන් ගම තනමල්ල ජනතාව කියනවා තනමල්විලට අංග සම්පූර්ණ බස් නැවතුම් පළක්වත් තාම හැදිලා නැහැ. හැබැයි ඔබතුමා මේ මොනරාගල දිස්ත්‍රික්කයේ අනිත් පැතිවලට දවන්ත සංවර්ධනයක් ගෙනල්ලා තිනවා. හැබැයි තනමල්ලිලට තාම අංග සම්පූර්ණ බස් නැවතුම් පළක් නැහැ කියලා තමයි ඔවුන් චෝදනා කරන්නේ. බණ්ඩාර මහත්මයා මේ තනමල්ලට ගියේ නැති කෙනෙක් වෙන්නේ නැති ඔය චෝදනා කරන්නේ. තනමල්ල තියෙන බස් නැවතුම් ප්‍රමාණය හැතුව අංග සම්පූර්ණ බස් නැවතුම් පළක් හදලා දීලා තිනවා. මම හිතන්නේ මේ චෝදනාව කරන්නේ නැත්තේ තනමල්ල ගියේ නැති කෙනෙක්. වෙල්ලවාය නගරයේ ඉඩ ප්‍රමාණය අනුව ඒක හදලා තියෙනවා අංග සම්පූර්ණව ඒ වගේම තනමල්ල නගරෙත් ඒ තියෙන ඉඩ ප්‍රමාණය අනුව බස් නැවතුම් ප්‍රමාණය වලට හොඳ බස් නැවතුම් පළක් හදලා දීලා තියෙනවා බස් නැවතුම් පොළ පමණක් නෙවෙයි අද සෙවනගල කලාපය හැටියට ගත්තම සෙවනගල ජනතාවේ උගවීන්ට අවශ්‍ය සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය ලැබලා දීලා කුඹුරු ටික ලැබලා දීලා සෙවනගල වෙනම පුරවරයක් හැටියට තිබුණේ සෙවනගල ජනතාවට අද පොලිසියට යන්න තිබුණේ ඇමිලි පිටියට පොලිසියට යන්න තිබුණේ උඩවලවට ඒ සඳහා සෙවනගලට පොලිස් ස්ථානයක් ලැබලා දීලා සෙවනගල ජනතාවට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා දීලා සෙවනගල ජනතාවට පමණක් නෙවෙයි ආයත කෙළවරේ නෙල්ලියද්ද ඉංගිනියාගල ප්‍රදේශයේ ජනතාව කිලෝමීටර් 80ක් ගන්න ඕන මකුල්ල නගරයට දඹගල්ලට පොහොර ටික ගේන්න එතන මම ඉදා කුෂිකර්ම නියෝජ්‍ය ඇමති හැටියට ගල්ගම්මුවට සහ සෙවනගල්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකක් හදලා දීලා තියෙනවා සමෘද්ධි බැංකු ටික හදලා තියෙනවා ඒ වගේම පශු වෛද්‍ය කාර්යාලය සෙවනගල්ට ඒ වගේම ඒ ප්‍රදේශයට ඒ කටයුතු කරලා තියෙනවා එතන තනමල්ලට වෙනම බස් ඩිපෝවක් ලබලා තියෙනවා තනමල්ලට මහවැලි සංස්කෘති මධ්‍යස්ථානය හදලා තියෙනවා ඒක ප්‍රශ්නයක් තියෙනවා තනමල්ල තියෙන්නේ මේ නගරය ආසන්නයේ තියෙන සින්නක්කර ඉඩම් එතකොට මේ බැල්ලවාය නගරේ ඔක්කොම
මේ නාගරික සංවර්ධන අර අධිකාරියට පවරගෙන වෙන වෙනම ප්‍රශ්නවතුම්වල මෙයාගේ වෙන් කර පිටා බුත්තලෙම වෙන් කර පිටා ඒ නිසා මේ මෙතන වැල්ලවාය නගරේ බුත්තල නගරේ කතරගම ප්‍රදේශෙත් එහෙම අපිට නිදහසේ වැඩ කරන්න හැකියාව තියෙනවා එහෙම නැත්නම් අර සින්නක්කර ඉඩම් පවරගෙන කඩවුතු කරන්න ගියාම විශාල ප්‍රශ්න රාශියකට මැදිහත් වෙනවා හැබැයි තනමල්ල නගරේ සීමිත ප්‍රමාණයක් ඉඩකඩම් මැද වුණත් විශාල වැඩ කොටසක් කරලා තියෙන එක ප්‍රදේශයේ ජනතාව හොඳටම දන්නවා अंत मगे संवर्धने वेलवाइट पमना सीमा बिबिल बस उतंपल इवागेम मुंड्रागल सतीपोल हदन संपूर्ण भूमि सहस्कर दुना सतीपोल पशु हदवागे दवंत संवर्धने तीन मम्मे संवर्धने तन मल्ट वेलवाइट इतना सीमा कर मुझे समस्त मुंड्रागल दिस्ट्रिक्ट हेकी आकार हेकि उपरी प्रमाण हेम ग्राम निधारी वसम अड़गा कांक्रीट पार अखर हदल दी तीन जनता तीरने विशेष जनता अणु हतरे जगत सुखान चरित्र हूं इन सह जनता तीरने मे और पहातुल मे समाज मुखदूने मे समाज हिटबू अमातिवर मंतीवर मुखद करे वब दवा इन सह मे और पहातुल जगत सुखुमार चरित नम हिटिये नेह हिटिये नेह के हेतु तम पार्लीमेंटूतु कण हिटिये ने हे प्रतिष्ठे बगरे वब इन सह काले चरित हया तोर गट सुपरी चरित हया एक मुण पाक्षद मुण पाटद मुण कुलेद किलापट दालने हे भाई बुद्धिमत अवंक एडितर कारशूर निर्माणशीली नायक तोर गण पुलवण एक तमाय अपे अनागत दर्वांगित शुभ पत्म सह एक पुलवांगे जगत्मक संबंध मुणराग दृष्टि प्रश्न तमें मगोद अपट अवश्य मुणराग दृष्टि की वेलस पूर्व रेती प्रश्न टीम मे अभी चंदे लबादे यम देशपाल अमातिमातिमा अभी अहन प्रश्न टीक मे समाजे लभिच प्रश्न तह मे जनता प्रश्न वसर पनाहट अधिक काल्यासे अली मिनी गटमती अमति तुमने मे मुनराग दृष्टि के हिट वनजीवी अमातिवर नियोज्य अमातिवर हे बै तहमा मुनराग दृष्टि के अली मिनी गटमट तीत तबाण बेरुना हेम दाम गडन पोहरी जीवित नतीनो पास जीवित नतीला तीनो मे विधियट एण गोत मुनराग दृष्टि के हेम दाम मे प्रश्ने इकतन मई हे बै मेति अमितुरु राश पक्षपाट अपट अदरने मुन कोलपाटद निलपाटद रतुपाटद अपट अदरने हे बै मे जनता प्रश्न ताम इकतन मे अली प्रश्ने हे बै मेकट हरी बिंदुमाबूदेन पुल मे और पहातु ओबुदमा पार्लमेंट ग्योत मे अली मिनी गटमट मुणरागल दिस्ट्री के तीत तबण ओबुदमा सूदान විශේෂයෙන්ම ඒ වගේ ප්‍රශ්නයක් වැදගත් වුණා වනජීවි සංවර්ධන අමාත්‍යවරයාට තමයි ඒක සම්පූර්ණ වගකීම තියෙන්නේ. ඒකට මේ වනජීවි බාර අමාත්‍යවරයා විදුලි වැටක් ගහලා බැටරියක් හයි කරාට වැඩක් නැහැ. ඒ විදුලි වැට නලත්තු කරන්න. මගේ සලස්ම තමයි විදුලි වැටට සමාන්තරව අගලක් කපන්න ඕන අලියට බැහැලා එතනින් උඩට නගිනකොට කරන්ට් එක වැටෙනවා. ඒකට කොට දාලා මේවා කඩන්න බෑ. අලියා බුද්ධිමත් සතෙක් කොට දාලා වැට කඩලා අපව වෙනවා. ඒකට සමාන්තරව අගලක් කපන්න अगल कपंड अगल महिंद बेरवे हनगस वन सिंह सैक्रम हनगस वनवागे अलिया मदार अंबिकमे पंसले तीन पंसले कलिया मदार मदार गुण वटेमो अलिया मदार इंदेसा मेवट महिंद रटपुरा मंकिया मगेश लस्मना बिजलीवेट गोण हरी नोण बिजलीवेट कले अगल कपंडोण अगले बेहल अलिया करंट वादी නැත්තන් දැන් කොටදාල අලිය වැට කඩනෝ ඊට එහා හනගස්ටික් යවන්න ඕන හනගස් මේ කටු වෙනනකොට අලියට අලිය එන්නේ නැ අපි අර මේ සික් සැක්‍රමෙන්ට් වවන්න ඕන එතකම අදාර ගස්ටික් වවන්න ඕන ඒ නිසා මේකට ස්වභාවික ක්‍රමත් පාවිච්චි කරන්න ඕන કૃතිම දැන් අපි මොකද කරන්නේ કૃතිම ක්‍රම විදුල වැට ගහනවා වැට නදතු කරන්නේ අලිය කොටයක් ගෙනල්ලා දානවා කඩාවි දෙනවා ඒ වගේම පිටත් ප්‍රදේශ වලින් ගෙනල්ලා මේ ප්‍රදේශ වලට අලි ගෙනත් දානවා කියලා මතයක් තියෙනවා අවේ භූමියට ඒ අලින් වෙනමම වෙනමම ප්‍රදේශයක් නිශ්චිතව හඳුනාගෙන එයන් අලුන් පාලනය කරන දවන්ත වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. හැමතිමනේ ගොඩක් කට්ටිය දැන් ඔයගේ පොරොන්දු ප්ලෑන් තිබෙනවා පොරොන්දු දෙනවා. දැන් හිටපු අමාත්‍යවරු අපි දැක්කා වනජීවි අමාත්‍යවරයෙක් හිටියා නියෝජ්‍ය අමාත්‍යවරණියක් හිටියා. හැබැයි ඔවුනුත් ওই විදියටම ඇවිල්ලා අපේ ඉදිරි අපි මාධ්‍යවේදීන් ඉදිරියේ මහා උජාරුවෙන් කතා කරලා කියනවා අපි මේකට නිසි විසඳුමක් දෙනවා පාර්ලිමේන්තුව අපි ඔය යවන්න කියලා. හැබැයි ගියාට පස්සේ ඒ පුටුවට ගියාට පස්සේ අමාත්‍යතුමනි
ගොඩක් කට්ටියට අමතක වෙනවා. ඒක තමයි ජනතාවට එපා වෙලා තියෙන මේ දේශපාලනඥයන් ගැන මේ කලකිරලා තියෙන්නේ. අමතුමනි මම ඔබ ඔතුමාගෙන් අහන්නේ අහනවා ඒ ගැන. මම නම් විශ්වාස කරන්නේ මං මේ කරපු සලසුම ගාවුවත් ඉදිරිපත් කරයි. එකන ඔබතුමා අද දවසේ දීර්ඝ කාලීන සැලැස්මක් තමයි මට ඔබතුමා පොරොන්දුවක් දෙන්න පුළුවන් අද දවසේ වෙලස ටීවී YouTube නාලිකාව හරහා ලෝකවාසී ජනතාව ලංකාවාසී ජනතාව විශාල පිරිසක් නරඹන වෙලාවේ ඔබතුමා පාර්ලිමේන්තුවේ ඊළඟ පුටුවේ වාඩි වෙනවා මාස කීයක් ඇතුළත අවුරුදු කීයක් ඇතුළත මේ මොනරාගල දිස්ත්‍රික්කයේ අලි මිනිස් කැරඹට උත්තරයක් දෙන්න පුළුවන්ද මේකට පැහැදිලි එකට වක්කීම ගන්න ඕන ඊළඟ ආණ්ඩුවේ පත් වෙන වනජීවි සංවර්ධන නැමැතිව හදිසියේ ඔබතුමාගේ ඔව් මගේ විෂය පත්‍රයෙන් ලැබුණා හරි ඉස්සර ගන්න තමයි මගේ සැලැස්ම මම ඉදිරිපත් කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ අලි ප්‍රශ්නේ කොච්චර කාලයක් ඇද්ද ප්‍රතිවරයා වෙනුවෙන් නැත්තම් මම මේ විෂය පාරේ නැතුව මම අර ගේසර වගේ පොල් සංවර්ධන ඇමතිවරයා වුණොත් මට ඒකට කාර්යබාලය ඉෂ්ට කරන්න බැහැ ඒ නිසා මේක සම්පූර්ණයෙන් මේ වගේ සැලසුම් සහගත වැඩක් මගේ තුල තියෙනවා අන්න ඒකයි මම කිව්වේ මේක ඉදිරිපත් කරන්න ඒ විෂය පාර ඇමතිවරයාට මම යෝජනා කරන වැඩසටහන කවුරු හෝ වේවා මෙන්න මේක තමයි ක්‍රියාත්මක කරන්න අමතුමනි දැන් රජයේ පැත්තුණාට පස්සේ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් වෙන්නේ මේ දැන් ජනාධිපතිවරයා නම් පත් වෙන ජනාධිපතිවරණයේ අගමැතිවරයා පත් වෙන්නේ ඒ අමාත්‍ය මණ්ඩලය හරහා. එතකොට මන්ත්‍රීවරු සහ අමැතිවරු පත් වෙන්නේ ඡන්දෙන්නේ. එතකොට මේ දැන් ඒ විෂයට අදාළ නෙවෙයි දැන් මෙච්චර කල් අපි බැලුවා දැන් අපිට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි බැලුවා මේ විෂයට අදාළ නෙවෙයි අමාත්‍යවරු පත්වන්නේ. සමහරක් වෙලාවට වනජීවි දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා පත් කරනවා හැබැයි අඩු ගානේ කැලේකටවත් ගිහිල්ලා සතෙක් දැකපු නැති අමාත්‍යවරේ බුද්ධ ශාසන අමාත්‍යවරයා පවත්වනවා පන්සලකටවත් යන්නේ නැති අමාත්‍යවරේ එතකොට අඩු ගානේ වාරිමානක අමාත්‍යවරේ දුරේ දෙනවා ඇලකට බහපු නැති අමාත්‍යවරේ කුසිකර්ම අමාත්‍යවරයාට දෙනවා කුඹුරකට බහලා තියා උදැල්ලා ජීවිතේට අල්ලපු නැතිව ඉතින් මෙහෙම රටක් හදන්න පුළුවන් දෙයක් තුමනේ පත්තන മന്ത്രി කණ්ඩායම නෙවෙයි අමාත්‍යවරු පත් කරන්නේ මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරගෙන යඩ පිළිවෙලත් එක්ක අපිට පේනවා ඒක බොහොම සැලසුම් සහගතව බුද්ධ මතින් ඒක රාශිවලකට ඒ වගේම බොහොම නිර්මාණශීලීව කටයුතු කරගෙන යනවා මම හිතන්නේ මේවට නිවැරදිව එතුමා ඉදිරියේ පත් වෙන රජයේ ආමාත්‍ය මණ්ඩලයේ පත් කරනකොට ඒ ඒ තනතුරු සඳහා සුදුසු අය හරියටම තෝරා ගනී කියලා මම විශ්වාස කරනවා ඒක පැහැදිලිව අපටත් යම් දෙයක් පේනනවා ආමාත්‍යතුමනි මේ ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් නිර්මාණශීලී ක්‍රියාකාරී කෙනෙක් දේශපාලන කරලිය හිටපු කෙනෙක් නෙවෙයිනේ राज्य निर्धारित है भाई ओह देशपालज्ञा दडी अवधानी यम करपु नायक ओह गे अटते तमय दी रजे पैवत्न मंग हितनवा अन्न एवटा रोकुनो तोबुतुमा समार किलावट मेके देवते पर्ली अक्कर पुलांगे नेद मम वेल्लास मोंड्रागल दिस्ट्रिक्ट जनता इला सिरिन्ने उबे शक्तिय मट देंड मम अवुरुदु 25ක් ඔබට ඒ ශක්තිය දුන්නා ඒ අවුරුදු 4 මාර්තුල අද මොන්රාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව හඬක් නැහැ. අද ජනමාධ්‍ය හඬක් නැහැ. ඒ නිසා අධිකාරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා මේ දිස්ත්‍රික්කයේ නතර වූ සංවර්ධනය නැවත ආරම්භ කරන්නට ඔබේ ශක්තිය ලබා දෙන්න ඔබතුමා සඳහන් කර ආකාරයට ඒ නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරලා කටයුතු කරන්න මගේ අපේක්ෂාවයි කියන එක මම මතක් කරන්න කැමතියි. තමත් කැටියෙන් තමයි අද දවසේ තවත් ප්‍රශ්න කිපයකට යොමු කරන්න සූදානම්න්නේ වෙලස ටීවී YouTube නාලිකාව හරහා අපි වෙලසේ සටන දියවන්නාවට යවන්න සූදානම් අපි චරිත හයක් සුවිශේෂී චරිත හයක් මොණ්ඩාගල දිස්ත්‍රික්කයෙන් මේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ සුපිරි චරිත හයක් නිර්මාණය වෙන්නේ සමහරක් වෙලාට මේ වෙලසේ සටන හරහා වෙන්න පුළුවන් ඒ නිසා දෙවන්ත ජනතා රැල්ලක් අපි සතුව තිබෙනවා අපි මොණරාගල දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරු පද්ධතියම අපි නිර්මාණාත්මක දේවල් ඉදිරිපත් කළා උන්ගේ ඔළුව මේ වෙනකොට නිර්මාණශීලී හැකියාවන් පුබුදවන්නට හදලා තියෙනවා. ඒ වගේම ජනතාව අතරට යන වැඩසටහන් නිර්මාණය කරන වෙලස ටීවී YouTube නාලිකාව අපි ඊයේ දවසේ තෙමිනි වැඩසටහන් නිර්මාණය කරා. පන්සලක් පාසා අපි විවිධ වැඩසටහන් නිර්මාණය කරනවා. ඒ නිසා වෙලස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම කියන දේ කරන දේ කියන නාලිකාවක් හැටියට ජනතාව අතර තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙලස ටීවී YouTube නාලිකාව නිරන්තරයෙන්ම අපේ ස්ටුඩියෝ හරහා නැත්නම් අපේ මැදිරිය හරහා දේශපාලන කතිකාවත රැගෙන යන සූදානම් වුණේ. ඉතින් අමතිතුමනි තවත් ප්‍රශ්නයක් අහන්න කැමති මේ ගොවි ජනතාවට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ජල ගැටලුවක්. දැන් මේ තාමත් බැව් අපේ වෙලස කියන්නේ වෙල් ලක්ෂයක් තිබිච්ච ප්‍රදේශයන්නේ. අපේ තාමත් බැව් වල රොන් මඩි වත් කරලා නැහැ. ජනතාව චෝදනා කරනවා තවමත් ඒ තත්ත්වෙන් තියෙනවා. ඒ නිසා මේවට තාම විසඳුම් නැහැ. හැමදාම දේශපාලඥයෝ ඇවිල්ලා
රැස්වීම් වලට ඇවිල්ලා පුදුමාකාර පොරොන්දු තොගයක් දෙනවා. වැව හදලා දෙන්නම්, ඇල සුද්ධ කරලා දෙන්නම්, එහෙම කියලා පොරොන්දු රාසියක් මේ පෞගිය අවුරුදු පහේ දීලා දීලා දීලා. දැන් නැවතත් එනවලු ඔවුන්ම ජනතාව වචනෙම කෝ රෙද්දක් ඇඳගෙන එනවා. ජනතාව කියනවා මේ සැරේ රෙද්ද ගලවනවා කියලා. හැබැයි මං හිතනවා මේ සැරේ ජනතාව සූදානම් ඒ නිසි දඬුවම් දෙන්නට ඒ දේශපාලඥයන්ට මං හිතනවා ඒ වැඩේ හරියාවක් කරොත් අපේ දරුවන්ට අනාගතයක් හැදේවි. මේ ජල ගැටලුවට මොකද ප්‍රශ්නේ? මේ රොම් අඩිවත් කිරීම ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි. ඒ සඳහා මම උදාහරණ දීලා තියෙනවා. උදාහරණයක් ඇටගත්ත වේලියෝ සංවර්ධන වැඩසටහන. අමුණක් හදලා යලම දෙකන්නේ ජලය ගන්න වැව් 40කට වතුර පුරව ගන්න ඒ අමුණ හදලා ජලය ගෙනවා ගන්න. ඊළාට හඳපානගල ව්‍යාපාරය. ඒ ගොවි ජනතාව දන්නවා. ඒ හඳපානගල ව්‍යාපාරයට පෝෂිතලක් සකස් කරලා ජලය පෙරෙව්වා. මම බලයට පත් වෙනට 94 කන්න හතරක් හඳපානගල ව්‍යාපාරයේ කුඹුරු ඇරලා තිබුණා. හඳපානගල ව්‍යාපාරයේ කඩතු කරපු වැඩිහිටියෝ මට කිව්වේ සර් මේ වරාගස් කැපුවේ අපි පොරෙන් කපලා තමයි වරාගස් කැපුවේ කියලා. පුරන් වෙලා තිබුණේ ප්‍රදේශෙ. අද ඒ වෙනුවට මං කරේ රොම් අඩිවත් කරේ නෑ. ඒ පෝෂිතල සකස් කළා. ස්පීල් එක උස්සලා වන්ට් එක තව අඩි 8ක් උස්සලා සම්පූර්ණ ජලාශය පුරවන්න. කුමුක්කන් ওই ව්‍යාපාරයේ ඔක්කම්පිටියේ මාලිගාවිල ජනතාවට ජලය තිබුණේ නෑ. අවුරුදු 108ක් පැරණි කුමුක්කන් ওই අමුණ නැවත පුනරුත්ථාපනය කරලා ඇලවල සියල්ලම සකස් කරලා කටුතු කරගෙන තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා අනිත් පැත්තෙන් අලුගල්ගේ ව්‍යාපාරේ එතන ඒ වැව සකස් කරලා කටුතු කරලා තියෙනවා. දෙවැනි කාරණාව තමයි මැණික් ගඟ හරස් කරගෙන යනකොට එදා හිටපු දිසාපතිවරයයි මහවැලි සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහ වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අවබෝධතාගිය උස්මක සංකරණ. එතෙන්දී මම පැහැදිලිව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට උපදෙස් දුන්නා. මෙනම කෙටුම්පත සකස් කරන්න කියලා. ඒ කෙටුම්පත 90 තමයි 15 සංවර්ධන වැඩසටහන යටතේ මේ දිස්ත්‍රික්කයේ වැව් ටික හදන්න සම්පූර්ණයෙන් මුදල් වෙන් කරලා පහුගිය කාලේ කටයුතු කරේ එදා මම ගත්ත පියවර නිසා. ඒ වගේම උමාවය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනකොට එක මෙතන දාලා උමාවෙන් ගෙන වතුර ටික එහා පැත්තේ මේ අමුණට ගෙනල්ලා මේ අලිකොටාර අමුණට ගෙනල්ලා වංගල හරහා හඳපාන ගලට ප්‍රමාණයක් දීලා මහරගම හරහා ලුණුගම්බට ගෙනියන්න උත්සාහ කරේ. එදා මම පැහැදිලිව නිලධාරීන්ට කිව්වේ එහෙම හරියන්නේ නැහැ. මේකට දකුණු හැලක් අවශ්‍යයි. දැන් දකුණු හැල මෙතනින් උමගකින් ගිහිල්ලා මල්ලත්තා වල ළඟින් බුදුරුවා ගලට ගිහිල්ලා බුදුරුවා ගලනොත් එහා පැත්තේ කුඩායේ විශාල ජලාශයක් සකස් කරලා තනමල්ල සහ වැල්ලවාය ප්‍රදේශයේ සම්පූර්ණ ඒ සියලුම වැව් වලට යල මහ දෙකන්නේ කටතු කරලා. ඒතර මම මේවට తాවකාලික විසඳුම් නෙවෙයි කිව්වේ. ඊළාට මගේ අදහසක් තියෙනවා ඇතිමලේ ප්‍රදේශයේ එදා 1977 යුගයේ යෝජනාවක් කව හංසවිලි ව්‍යාපාරේ සම්පූර්ණ ඇතිමලේ ප්‍රදේශයට ජලය ගෙන යන දවැන්ත වාරි යෝජනා ක්‍රමයක්. ඒක ක්‍රියාත්මක කිරීම මගේ සිහිනයක්. එනිසා ඇතිමලේ සහ ඒ ප්‍රදේශයේ රහම්බාන ඒ ප්‍රදේශයේ සියලුම ප්‍රදේශ වලට ජලය ගෙන යන්න යම් යම් අඩුපාඩුකම් තිබුණත් කුමුකන් ඔය ව්‍යාපාරේ කුමුකන් ඔය හරස් කළා. එතන යම් ඉඩම් අත්පත් කරගන්න ඒවට සාධාරණ විදියට ඒ අයට කටයුතු කරලා සම්පූර්ණයෙන් එතන ඉඳලා තැනගල්ලන්ද ඒ හරහා සම්පූර්ණම ඇතිමලේ දක්වා ජලය ගෙනියන්න. ගිහිල්ලා එහෙම වැඩපිළක් තියෙන එක තමයි මගේ ඊළඟ සීනේ. ඊළඟට ඇතිමලේ ප්‍රදේශයේ ජනතාවට මේ වාරි මාර්ග පමණක් නෙවෙයි පානීය ජල පහසුකම්. මේක ඉතාම වැදගත් දෙය තමයි පානීය ජල පහසුකම්. ඉතින් මොණරාගල දිස්ත්‍රික්කයේ හැමදාම අසාධාරණක සිද්ධ වුණා. සේනානායක සමුද්‍රය හැදුවා. ඒකේ වැතුරෙන් යට වෙලා තියෙන අපේ දිස්ත්‍රික්කේ පෝෂණය වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කේ. ඊළඟ ලුණුගම්හෙර ව්‍යාපාරේ හැදලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කේ පොඩි ග්‍රාම සේවක සමක් කරෙන් අනිත් සියල්ලම වතුර යන්නේ දකුණු පළාතට. ඊළඟට අපේ අනිත් පැත්තෙන් උල වලවේ ජලාශය හැදලා තියෙනවා. සම්පූර්ණ වල වැඩ වැව යට වෙලා තියෙන ජලාශය යට වෙලා තියෙන මොණරාගල දිස්ත්‍රික්කේ සබරගමුව හා දකුණට තමයි වැඩිපුර යන්නේ. අපේ ඉතාම 100%ක් වගේ සුළු ප්‍රමාණයට යන්නේ. ඒ නිසා මෙන්න මේ අසාධාරණකම් වෙන්න නොදී එදා ඉතිහාසෙ වුණා. වෙයි ජගත් පුෂ්පමාර 94 පාර්ලිමේන්තු ගියාට පස්සේ ඒ අසාධාරණකම් වලට ඉඩ තිබ්බේ නැහැ. ඉදිරියටත් ඒ කටයුතු කරනවා. උදාහරණයක් හැටියට මම ගත්තම හැඩෝය ව්‍යාපාරය ආරම්භ කරන්න එදා නැගෙනහිර පළාතේ නියෝජනය කරපු අන්වර් ඉස්මයිල් මන්ත්‍රී ඇමතිවරයා වාරි මාර්ග ඇමතිවරයාට සලස්ම ගෙනා. මම ඇහුවා දැන් මේක කොච්චර මොණරාගල දිස්ත්‍රික්කයට යනවද කිව්වා. නිලධාරී මට වෙනම පෙන්නවා අපිට ගෙන්නලා පාර්ලිමේන්තු පෙන්නවා අක්කර 30,000ක්. එතකොට ඇතිමලේ යට වෙනවා, කළුඔබ ප්‍රදේශය යනවා,
සියඹලාණ්ඩුව නගරේ කොටසක් යට වෙනවා අක්කර 30000ක් යට වෙනවා මම එයාගේ පෙරලා ප්‍රශ්න කරා අක්කර 30000ක් මොණරාගල දිස්ත්‍රික්කේ යට කරලා මොණරාගල දිස්ත්‍රික්කේ සංවර්ධන මේ ඉඩම් ප්‍රමාණිකව අක්කර 300ක් සමයි මම කෝ කරුණා කරලා මේක ඉවත් කරගන්න අන්වර් ඉස්මයිල් ඇමතිවරයා මොකද ඒක පොතුවිල් ප්‍රදේශයට ගෙනියන්න කටයුතු කරනවා අනේ මචං එහෙම කරන්න එපා අපිට උදව් කරපන් කිව්වා මං කිව්වා මේ හැමදාම අපිට ලොකු කණ්ඩ බෑ අපි මොණරාගල දිස්ත්‍රික්කේ උරුමය ආරක්ෂා කරන අය කරුණා කරලා ඒක අප්ලෝඩ් ගන්න කියලා මං එදා කිව්වා යන්න හොඳයි අපි තවත් කෙටි විරාමයකට යන්න සූදානම් මේ විරාමයෙන් පසු අපි ජාතික ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සූදානම් ඉදිරියේදී ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්නත් අපි ජගත් කුමාර මහත්වරයාත් එක්ක සූදානම් කෙටි විරාමයෙන් පසු නැවතත් අපි සූදානම් මෙල්ලස්සම රසකරන රසහල මෙල්ලවයි නගරයට එන අපි පාරිභෝගික ජනතාවට දේශීය ආහාර වේලක් ඉතා සහනදායි මිලට ඔබත් තැන්වෙන්න සුපිරි වෙන සංකීර්ණීය මෙල්ලවයිට මෙල්ලස්සම රසකරන මේ මෙල්ලස්සේ රසහලයි අපි නැවතත් කෙටි විරාමයකින් පසු සූදානම් වෙල්ලස්සේ සටන දේශපාලන කතිකාවත ආරම්භ කරන්නට. ඉතින් අද දවසේ මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් අපේ Facebook එක නරඹනවා. ඒ වගේම වෙල්ලස්ස TV YouTube නාලිකාව නරඹනවා. ඒ නිසා අද දවසේ අමාත්‍ය හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහත්මත් එක්ක තමයි සදීවි සම්බන්ධ වෙන්නේ. අපි සූදානම මේ මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නේ ඒ වගේම අධ්‍යාපනය දැන් ඉස්සරහට වඩා අධ්‍යාපනය හොඳයි නමුත් අපිට දැනගන්න ඕනේ මේ අධ්‍යාපන ඔබතුමාගේ අදහස කොහොමද මේ අධ්‍යාපන මට්ටම ඒ දවස්වලට තමන්ට වඩා හොඳ වුණාට ඒ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් තිබුණා මොණරාගල දිස්ත්‍රික්කේ ඒවට නිසි විසඳුම් දෙන්නට ඔබතුමාට හැකියාව ලැබුණාද 1994 වර්ෂයේ මම පාර්ලිමේන්තුවට පත් වෙනකොට මේ වෙනත් කොළඹ දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ අධ්‍යාපන ලැබපු දරුවෝ උස් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ පන්ති වලට මෙහෙට එනවා දොලේ වැඩි පහසුකම් වලින් ගෙනගෙන එයා ටියුෂන් ගිහිල්ලා මෙහෙට ගෙනගෙන මොණරාගල දිස්ත්‍රික්කයට දෙනවා අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්කයක් කියලා වෙනම කෝටාවක් දෙනවා විශ්වවිද්‍යාලයට යන්න. එදා මම පත් වෙනකොට ඒක මංකොලකන යෝගයක් තිබුණා. ඒ නිසා තමයි එදා බොහොම අවම ලෙස තමයි මොණරාගල දිස්ත්‍රික්කෙන් දොස්තරලා බිහි වුණේ. මොණරාගල දිස්ත්‍රික්කෙන් ඉංජිනේරු බිහි වුණේ. මොණරාගල දිස්ත්‍රික්කෙන් නීතිවේදීන් බිහි වුණේ. ඒ වගේම ගණකාධිකරුවෝ වුණා. මම මට මතකයි හම්බෙගමුව ජනපදයේ මට මතක හරි කියන්නේ බලහරු ලොකු මහත්තයා දුව කියලා පියසීලි කියලා මහත්මයා. නමතුනේ මගේ පන්තියේ කාන්ති පියසීලි අපේ නංගි. ඔබතුමා මම හිතන්නේ දන්නේ නැහැ මේ වෙලාවේ තමයි මම හිතන්නේ දන්නේ මේ අපේ නංගි කෙනෙක් වෛද්‍යවරයෙක් වෙලා ඉන්නවා ඒ කතාව කියමු. ඔව්. එතකොට හුලන්දාය වම ජනපදයේ චන්ද්‍රපාල කියලා මහත්මයා. මේ දෙන්නම තේරලා දුන්නේ දන්ත වෛද්‍ය පීඨේට. ඒකට හේතුව කොළඹ ළමයි දෙන්නෙක් ඇවිල්ලා මල්ලත්තාවල විද්‍යාලයේ අධ්‍යාපන ලැබුවා කියලා එදා හිටපු විදුහල්පතිවරයාගෙන් හොරට ශිෂ්‍ය කාර්ය දර්ශනයක් ඉදිරිපත් කළද ලොකුම විහිළුව තමයි විහෙරයාගේ දෙක පියවරේ තාම කනිෂ්ඨ විද්‍යාලය ඒ කනිෂ්ඨ විද්‍යාලයේ උසස් පෙළ විද්‍යාංශයෙන් අධ්‍යාපන ලැබුවා කියලා ශිෂ්‍ය කාර්ය දර්ශන ඉදිරිපත් කරලා ඒ දෙන්නා මේක මංකොල්ල කාලේ තිබුණා මේක මම කරුණු හොයාගෙන පාර්ලිමේන්තු උපදේශකාරක සභාවේ ඇහුවම රිචඩ් පතිරණ ඇමතුමා මගේ ඇඟට ගොඩ වුණා. බඩ ටිකක් සැරයි. මං ගෝ ඇමතුමා ඔබතුමා ඇමති වෙලා ඉන්නේ මගේ ඡන්දෙත් එක්ක. මමත් 113 එක්කෙනෙක්. ඔබතුමා ඇමති වෙලා කරුණා කරලා ඔබතුමා මේ විදියට කටයුතු කරන්න එපා. මට නිලධාරීන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. නෑ ඔබතුමා දන්නේ මොනවද? මං 93 83 ඉඳලා පාර්ලිමේන්තුවේ. මං ගෝ ඔබතුමා 83 වෙන්න පුළුවන්. මගේ අහන ප්‍රශ්න විතරක් උත්තර දෙන්න කියලා. මං නිලධාරීන්ට ගෝ සති දෙකක් ඇතුළත මේ තොරතුරු ගෙනල් දෙන්න කියලා. හොඳ වෙලාවට එදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පිටියේ මොණරාගල දිස්ත්‍රික්කේ හිටපු මහදිසාපතිවරයා එක සී අබේ ගුණවර්ධන මහත්මයා. එතුමා සත්‍යයක් ඇතුළත මට කෝල් එකක් දීලා කිව්වා මන්ත්‍රීතුමා ඔබතුමා කියපු එක ඇත්ත මෙන්න මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා අපේ නිලධාරිත් මේකට හවුල් වෙලා තියෙනවා කියලා එදා ඒ ශිෂ්‍ය කාර්ය දර්ශන ඉදිරිපත් කරපු විදුහල්පති දෙන්නම වැඩ තහනම් කරා වැඩ තහනමට ලක් වුණා. එහෙම තහනමට ලක් කරලා අද ඒ PSCලි කියන මහත්මයාත් චන්ද්‍රපාල මහත්මයාත් අද විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් හෙට කටයුතු කරනවා. ඉතින් මම සන්තෝෂයි එතන. ඉතින් මම මේ කියන්න ගියේ එතෙන්දී එතන නිකන් හිටියේ නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය ලවා අපි චක්‍රලේඛන එකත් කරෙව්වා. වැඩි පහසුකම් තියෙන පාසල් වල සිට අඩු පහසුකම් තියෙන දිස්ත්‍රික්ක වලට අවුරුදු අවසාන අවුරුදු දෙකමාරය ඇතුළත් කර ගැනීම නතර කළා. ඒ අනුව සෙවනගල විද්‍යාල සෙවනගල මහාවිද්‍යාල ළමයෙක් ඇතුළත් කරපු අවස්ථාවේ ජනමාධ්‍ය වේදිකාවට ඔබට මතකයි ලොකු උද්ඝෝෂණයක් තිබුණා.
මම එදා හිටපු ප්‍රධාන අමාත්‍ය බුද්ධදාස මැතිතුමත් එක්ක ගිහිල්ලා ළමයි කරුණාකර ඉවත් කරන්න කියලා කිව්වා. ඒ අනුව ඇඹිලි පිටියේ උසාවියේ මට විරුද්ධව වන්දිල්ල නඩුවක් පැවරුවා. මම තනියෙන් ගිහිල්ලා මේ දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් නඩුවට පෙනී හිටියා. මම මේ කියන්නේ අද වැඩිම දොස්තරවරු මොන්රාගලෙන් බිහි වෙන්නේ. වැඩිම ඉංජිනේරුවරු මොන්රාගල දිස්ත්‍රික්කෙන් බිහි වෙන්නේ. වැඩිම ගණකාධිවරු පිරිසක් අද මොන්රාගල දිස්ත්‍රික්කෙන් බිහි වෙන්නේ. වැඩිම නීතිවේදී හැටියට මොන්රාගල දිස්ත්‍රික්කෙන් බිහි වෙන්නේ. විවිධ වෘත්තිකයන් හැටියට අද මේ මොන්රාගල දිස්ත්‍රික්කෙන් බිහි වෙන්නේ. අද මේ පාසල්වල අධ්‍යාපන දෙන දරුවෝ එදා හිටිය ගාල්ලෙන් මාතරෙන් ගුරුවරු ආවේ. අද 80% මේ මොන්රාගල දිස්ත්‍රික්කේ ගුරුවරු. ඒ තත්ත්වයට පත්කරන්න හැකියාව ලැබුණේ 1994 මම පාර්ලිමේන්තුවේ යවලා අන්නේ සාධාරණ ඉෂ්ට කිරීම නිසායි කියන එක මම පටන් ගත්තා. ඊළඟ නවෝද්‍යා පාසල්, ද්විතීක පාසල්, ඉසුරු පාසල් යටතේ මේ දිස්ත්‍රික්කේ සමස්ත පාසල් පද්ධතියට අවශ්‍ය භෞතික පාසුකම් ලබා දෙන්න පමණක් නෙවෙයි අධ්‍යාපන අමාත්‍යාංශ එක්ක සාකච්ඡා කරලා විද්‍යාපීඨ ගුරුවරුන් උපාධිධාරි ගුරුවරුන් පමණක් නෙවෙයි පළාත් සභාවත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය ගුරු මානව සම්පත ලබා දෙන්න මම අවශ්‍ය පියවර ගත්තා. ඒ ප්‍රතිඵලයක් හැටියට අද අධ්‍යාපන ඉහළ මට්ටමට යනවා. ඒ වගේම දැන් බලන්න ඒ නිසාම එදා මේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය කොච්චරද? අද බලන්න මේ දිස්ත්‍රික්ක පුරාම මෙතන ඔබ මේ වැඩසටහන සජීවීව නරඹන ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ මට්ටමට ඒ දැනුම ලබලා දෙන්න ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි කරන් තොරතුරු තාක්ෂණ සම්බන්ධ කරන්න ඊළඟට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරලා මේ දිස්ත්‍රික්කේ පුරාම ඒවට තරුණයන්ට ගන්න රැකියා අවස්ථා දෙන්න. ඒ නිසා පහුගිය දවසක අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම වැඩපිළිවෙලක් සකස් කර අඩු ආදායම් ලබන අයගෙන් එය පත් කරගන්න. ඉතින් පත් කරගන්න සමහර දේශපාලඥයෝ රැස්වීම වලට ගෙන්න ගත්තා ෆෝම් කොළ බෙදන්න. මේක බොරුවක් කියන එක ඔප්පු වුණා. මොකද ෆෝම් කොලේ ගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. දේශපාලනඥයෝ ලැයිස්තු හැදුවා ඒක. නැහැ ලැයිස්තු හැදුවට ඉන්ටර්වයුව කරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යුද හමුදායම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය. ඒ නිසා හුඟක් අය උත්සාහ කරනවා අන්නේ ව්‍යාජ ලෙස කටයුතු කරලා තමන්ගේ මනාපය ගන්න, තමන්ගේ ඡන්ද ප්‍රමාණය ගන්න කටයුතු කරනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම අවංකව අඩු ආදායම් ලාභීන්ගෙන් ගන්න ආකාර ලකුණු ක්‍රමයක් හදලා මේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ ලකුණු අනුව පත් කරගන්න කටයුතු කරා. එතුම පොරොන්දුනා උපාධිධාරී 54,000කට රැකියාව ලැබලා දෙනවා කියලා. ඒ 54,000 දැන් ලියුම් ගිහිල්ලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් කොමිසමෙන් නවත්තලා තියෙනවා. නමුත් ඒ අයට පුහුණුව සඳහා නැවතුවත් එයාට වැඩි ගෙවන්න ඒ වගේම මේ මාසෙන් පස්සේ පුහුණු ලබලා දීලා කටයුතු කරන්න තුම පියවර ගන්න තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ළම දූ දරුවන්ගෙන් ඔබට රැකියාවක් සඳහා සුදුසු පාඨමාලාවකට යන්න. ඒකට රැකියාවක් ලබා ගැනීම සඳහා ඉලක්ක කරපු පාඨමාලාවකට යන්න. ඔබ උසස් පෙළ හදාරලා ඉවර නම් කරුණාකර ළඟම තියෙන වෘත්තීය පහන මධ්‍යස්ථානට ගිහිල්ලා වෘත්තීය දැනුමක් ලබලා දෙන්න. රැකියාවට හැකියාවක් ලබා ගන්න හැකියාව සඳහා රැකියාව ලැබෙන ආකාරයට කටයුතු කරන්න කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. අද දවසේ වෙල්ලස් ටීවී YouTube නාලිකාවත් එක්ක වෙල්ලස්සේ සටන දේශපාලන සංවාදයට එකතු වුණු අමාත්‍යවරයාට අපි ඇත්තරම සුභපැතුම් එක් කරනවා. ඒ වගේම සුභපැතුම් එක් කරන ගමන්ම මේ ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් තියෙන ප්‍රධාන ප්‍රශ්න ගැන කතා කරන්න අපට දවසක් උත් මදි. නමුත් අපි අද දවසේ සූදානම් තවත් ප්‍රධාන නාලිකාවලින් අපි දකින ප්‍රශ්න කරනවා. නමුත් අපට හිතුණා මේ ජාතික ප්‍රශ්නිකුත් ඔබතුමාගෙන් අහන්නට. 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවානේ. මේ මැතිවරණය කොහොම වෙයිද, කොහොමද සැලසුම්? මේ මැතිවරණය ස්ථිර වශයෙන්ම අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් වෙන, එතුමාට හයිය දෙන කණ්ඩායමක් ජයග්‍රහණය කරනවා අපි ඇතුළු. ඒ වගේම අපි විශ්වාස කරන මේ මුළු මහත් ජනතාවම මේ රටේ සමහර අඩුපාඩුකම් තියෙන ව්‍යවස්ථාව නිවැරදි කරන්න 3/2 බලයක් ලබා දෙයි කිය. ඒ ජයග්‍රහණය තුළ වෙල්ලස්ස ජනතාව මාත්පත් කරනවායි කියලා විශ්වාසය මට තියෙනවා. පැහැදිලි මොණ්ඩාල දිස්ත්‍රික්කේ ජනතාව ජයග්‍රහණය කරවන්නට නම් ඔබ දිනවිය යුතුයි. පැහැදිලි. එතකොට ජනතාව සූදානම් වෙලා ඉන්නවා. දැන් ඔබගේ සූදානම කොහොමද? ජනතාව කියන ඔව් ජගත් කුමාර කියන චරිතය මේ සැරේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක්. අපි අවුරුදු 5ක් තිස්සේ අපි බලාගෙන හිටියා ගමට සංවර්ධනයක් ආවේ නැහැ, දිස්ත්‍රික්කයට සංවර්ධනයක් ආවේ නැහැ. අපිට කතා කරන එකෙක් ඉන්න ඕන පාර්ලිමේන්තුවේ කියන වග ජනතාව තුල කතා බාට ලක් වෙන අපට ඇහෙනවා, අපේ කනට ඇහෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ඔබතුමාගේ සූදානම කොහොමද? ජනතාව සූදානම් වෙලා ඉන්නවා තන්දේ දෙන්නට. ඔබතුමා කොහොමද මේ පැත්තට සූදානම? මේ වෙන විට මම මුළු දිස්ත්‍රික්කේ පුරාම සංවිධාන කටයුතු කරගෙන යනවා.
සමහරට මේ අවුරුදු 25ම තුලන් සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල මගේ එහෙම සංවිධාන තිබුණේ නැහැ. මොකද මම බොහොම විනයගරුක දේශපාලන කරන කෙනෙක්. කෙනෙක් ආසනයක සංවිධායකවරයෙක් ඉන්නවනම් එතන ගිහිල්ලා මම මෙතන ගිහිල්ලා ප්‍රශ්න ඇති කරේ නැහැ. වෙන කවුරු කරත්. නමුත් මෙතන මේ අවස්ථාවේ මම බොහොම නිදාසේ සීඑම් බලාණ්ඩුව මඩුල් මැදගම ඊයේත් බිබිල බඩල් කුඹර හතරගම සෙවනගල තනමල් මේ වැල්ලවා බුත්තල මේ කියන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මගේ සංවිධාන ජාලේ තර කරලා තියෙනවා මම විශ්වාස කරනවා මගේ දිස්ත්‍රික්කයේ ජනතාව මේ දිස්ත්‍රික්කයේ අද අසාධාරණයක් වුණාම කතා කරන්න කෙනෙක් නැහැ මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙන වේවත් අඩුපාඩුකම් පෙන්වන්න කෙනෙක් නැහැ පහුගිය අවුරුදු 4 මාස තුල කිසිම සංවර්ධනයක් උනේ නැහැ මම අඩුගාණ ව්‍යාපෘති අධ්‍යක්ෂකව හැටියට ප්‍රතිආශ්‍රිත ජලපරණටියක් හරි ලබලා දුන්නා 100ක් විතර ප්‍රතිආශ්‍රිත ජලපරණටියක් හරි දුන්නා පිරිසුදු පානීය ජල ලබලා දෙන්න. දැන් ඒ සංවර්ධනේ නැවත ඇති කරගන්න නම් පුෂ්ප කුමාර පාර්ලිමේන්තු නියෝජනය කරන්න ඕනේ කියන එක අද ජනතාව තුළ මතයක් තියෙනවා. ඒ වගේම ජනතාව දන්නවා ඇවිල්ලා ඍජු ජගත් පුෂ්ප කුමාර කතා කරන්න පුළුවන්. ජගත් පුෂ්ප කුමාර එයාගේ සහෝදරෙක් වගේ තියෙනවා. මම වෙනුවට ඇවිල්ලා ලේකම් ලසා වෙනත් නිලධාරියෙක් හම්බෙන්නේ නැතුව ඍජුව මට කතා කරන්න පුළුවන් කියලා විශ්වාසී ජනතාවට තියෙනවා. ගමේ දුකේදී සැපේදී මරණේදී පන්සලේ උත්සවයේදී ජනතාවට සමීප වෙන චරිතයක් බවට ජගත් පුෂ්ප කුමාර හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ජනතාව ඉතාම විශ්වාසයෙන් ඉන්නව අවුරුදු 25ක් තුල වනචරකම් කරන්න නැතුව කුපාඩිකම් කරන්න නැතුව මේ තනතුරක් ලැබුණම කාන්තාවන්ට නැත්තම් නංගිලාට නැත්තම් රහිය අවස්ථාව කිල්ලවම ඒ ජොබ් එක දෙන්න පෞද්ගලික තැන් වලට ඉන්ටර්වයුව කරන්න යන්න මම කතා කරලා නැහැ. අන්න එහෙම චරිත වලින් ප්‍රවේශම් වෙන්න අද ජනතාව වග බලාගෙන තියෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ නිසා මම වෙල්ලස්සේ ජනතාවට කියන්න ඕන ඔබ මට කතරේ ගහපු වටිනාකම අවුරුදු 25ක් තුල මගේ චරිතය ආරක්ෂා කරගෙන ඔබට ගෞරවයක් ලබා දීලා තියෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. මුත්තමනි මේ ඒ වචන කීපය තුල තිබෙන දේවල් පොඩ්ඩක් වහගත්තට පස්සේ මට කතා කරන්න හිතුණා මේ දේශපාලන කරලිය ගොඩක් අය වේදිකාවට ගිහිල්ලා ජනතාව රැස් කරලා කතා කරන්නේ අනුන්ගේ චරිතයක් ඝාතනය කිරීමක් කරන්න. මේ තමන්ගේ වැඩපිළිවෙලක් ගැන කියන්නේ නැහැ. මොනවද කරන්නේ? අර කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක් කරන්නේ එතෙන්ට ගිහිල්ලා. ඉතින් ජනතාවත් අප්පුඩි ගහනවා, විසිල් ගහනවා. එහෙම තමයි ජනතාවත් තුරු වෙලා තියෙන්නේ මෙච්චර කාලෙකට. හැබැයි අපි මේ මේ පරිසරය මේ පරිසර පද්ධතිය අපි වෙනස් කරමින් පවතිනවා මේ වෙනකොට විශේෂයෙන්ම Facebook කලාව YouTube කලාව ඒ වගේම දේශපාලන කරලියේ මේ වෙනකොට මේ දෙවන්ත චරිත බිහි වෙලා තියෙනවා ඒ හරහා. ඉතින් අපි අද දවසේ සූදානම් වන්නේ අන්න ඒ වගේ කතා බහකට ලක් කරලා මේ ජනතාවට දැනෙන්න ජනතාවගෙන්ම අහන්න මේ සැරේ කවුද පත් කරන්න ඕන? ඔබ පත් කරන්න ඕන. බුද්ධිමත් අවංක කාර්යසූර දක්ෂ එඩිතර අපි ගැන හිතන අපි කියවනේ අපේ බඩගින්න ඒ අමාත්‍යවරයාට දැනෙන්නේ නැත්නම් අපි ඡන්ද දෙන්න එකෙන් වැඩක් නැහැ. අපේ බඩගින්න දැනෙන්න ඕනේ මේ දේශපාලඥයාට. ගොඩක් අයට වෙලා තින්නේ අමතක කිරීමක් කරන වුන් ඒ පුටුවට ගියාට පස්සේ. ඒ නිසා මේ සැරේ එහෙම රැවටෙන්න එපා කියන පණිවිඩයක් ලබා දෙමින් අපි දෙනවා ප්‍රශ්නයක් 2020 ගැන කතා කරා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුනොත් හදිස්සියවත් ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය මගේ පක්ෂය ජනතාවගේ පක්ෂය. දැන් මම ඉන්නේ ජනතාවත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් වෙනත් පක්ෂ දෙකට බෙදෙන්නේ නැහැ. ඒක ඒක පැහැදිලි. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂය බෙදිලා ඉන්න නිසා අද මුගක් අය කියනවා මේකල. ඒ නිසා අපි ඡන්දානයක් විදිහට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ඇසිර රාජපක්ෂ මැතිතුමාගේ, ඒ වගේම හිටපු ජනාධිපතිතුමාගේ එක රාශිය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්දානේ හැට කඩතු කළතින් මේ සියලු දෙනාම එකතුව තමයි කඩතු කරන්නේ. ඒ නිසා එතන බෙදීමක් නැහැ. මේ බෙදන්න හදන්නේ අවස්ථාවාදී අපේක්ෂකයෝ. ඒ අය පාර්ලිමේන්තුවට මොකාගේ බෙල්ල කපලා හරි යන්න බලාගෙන ඉන්න. ඒ නිසා කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. මම ඉන්නේ ජනතාවත් එක්ක. ජනතාවට මම බොහොම වගකීමෙන් කියනවා මම මොන වෙලාවත් ජනතාවගේ ප්‍රාර්ථනා අදිෂ්ඨානය සහ අපේක්ෂාවන් විනාශ කරන්න මම කඩතු කරන්නේ නැහැ කියන එක වගකීමෙන් මම මතක් කරන්නේ. අපිත් ප්‍රකාශ කරන විශේෂයෙන්ම මේ පුජ්‍යලවාදී අපි උදාහරණයක් හැටින මේ පක්ෂ අමතුමනි මේ දැන් ගොඩක් කට්ටිය නිල් පාටම කොළ පාටම රතු පාටම කියලා නිකන් බදාගෙන ඉන්නවා. හැබැයි සාමාන්‍ය වචනිකව කරන මගුලක් නැහැ. හැබැයි කරන්නේ එක්ක චරිත
අපි උදාහරණයකට යම් චරිතයක් ගත්තොත් ඒ චරිතේ වටා රැකගෙන ජනතාව එකතු කළා දෙන ඡන්දෙන් පත් වෙන චරිත තමයි මේ ප්‍රදේශයට සේවාව කරන්නේ. මේ පක්ෂයෙන් කියලා යම් දෙයක් කරනවද? දැන් පක්ෂ අපි කො නිල් පාට පක්ෂයෙන් ඇවිල්ලා මෙන්න පක්ෂයෙන් අපි දෙනවා මෙහෙම. එහෙම රටේ සංවර්ධනයක් කරලා තියනවද? ඒ පත් වෙන රජයෙන් කරන්නේ. ඒතර රජේ පත් රාජ්‍ය පත් වෙන්නේ දේශපාලඥයෝ පත් වෙන්නේ ඡන්දෙන්නේ. ඡන්දෙන් පත් කරන්නේ පුජ්‍යලයානේ. ඒ පුජ්‍යලයානේ දැවිලා ගමට සංවර්ධනය කියන්නේ. ඒතර දක්ෂ එඩිතර කාර්යසුරන් ඉතාමත් අවංක වැඩ කරන පුජ්‍යලයක් පත් කරොත් පමණයි ජනතාවට සේවයක් කරන්න පුළුවන්. මගේ මතේ නම් ඒක. මොකද ඔබතුමාගේ මතේ කොහොමද දන්නෙත් නෑ. නෑ මේ අය මැතිවරණ ජයග්‍රහණ සඳහා නොයෙක් ප්‍රකාශ කියනවා. මම සංවිධායක කියනවා මම අහවලා කියනවා මං හරහා තමයි ක්‍රියාත්මක කරන්න කියලා මම සරල උදාහරණයක් තමුන්නාසලට කියන්නම් 1994 අවුරුද්දේ මම මැතිවරණ ඉදිරිපත් වෙන තනමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සංවිධායක විතරයි මම මැතිවරණේ ජයග්‍රහණය කරලා මම වැල්ලවය ආසනෙම සංවිධානය කරලා වැල්ලවය ආසනෙම ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවල සභාපතිකම් අරගෙන වැල්ලවය ආසනෙම සංවර්ධන ගණන කටයුතු කරේ ඒ නිසා මම ජනතාවට කියන්නේ එක එක්කෙනා මේ ගියාගෙන යන බොළඳ ප්‍රකාශ වලට අවු වෙන්නේ නැතුව තමුන්නාන්සල කටයුතු කරන්න 94 මම උදාහරණයක් ගුවා 94 මම තනමල්ට විතර සීමා කරලා තිබුණා මැතිවරණේ මම ජයග්‍රහණය කරා මම වැල්ලවය සංවිධායක මම බුත්තල සංවිධායක මම කතරගම සංවිධායක මම සේවනදල සංවිධායක ඒ නිසා ඒක තීරණය කරයි මැතිවරණයෙන් පස්සේ මැතිවරණේ ජයග්‍රහණය කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කරන්නේ පළාතේපත් වෙන මන්ත්‍රීවරයෙක් එක්ක. ඒ නිසා ජනතාව මන්ත්‍රීවරයා ලෙසපත්කරන මම ඊටු ටික බලා ගන්නම් කියන මතක් කරනවා. ඒ නිසා තමුන්නාන්සල දැන් පැහැදිලි බොරු පෙන්නනවා. පහුගිය කාලේ රස්සා දෙනවයි කියලා ෆෝම් බිරෙව්වා. මේ තරුණ තරුණිය විශාල හරියන රැස්වීම වලට ගෙන්න ගත්තා රසාවල් ගන්න කියලා මේක බොරුවක් කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා ඒ නිසා මම කිසිම වෙලාවක රසාවල්ට ෆෝම් බෙදුවේ නැහැ රසාවල් දෙන්න කියලා මිනිසු ගෙන්න රැස්වීම තිබ්බේ නැහැ එහෙම බොරු කරේ කවුද කියලා තේරුම් අරගෙන ඔබ තරුණ පිරිස තමයි විශේෂයෙන් මේ Facebook මේවා මාධ්‍ය ජාලය පරිශීලනය කරන්නේ තරුණයන් රවට්ටන වැඩ පිළක් මම කවදාකවත් කරන්නේ නැහැ කියන එක මේ තරුණයන්ට පොරොන්දු වෙනවා හරි තවත් ප්‍රශ්න කීපයක් තියෙන අපි ඔබතුමාගෙන් අහන්න කැමති මෛත්‍රීපාල ශ්‍රීසේන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව මැතිවරණයකට සූදානම් වෙන බව ජනතාව තමයි ප්‍රකාශ කරන්නේ ජනතාව තමයි කියන්නේ ජනතාවගේ මතය ඔබතුමාගේ අදහස ජනතාවට එක එක මතයන් දානවා මම විශ්වාස කරන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයි වෙලාවකවත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවයි කියන එක ඒ නිසා ගිය සැරේ ජන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණේ ඉදිරිපත් වෙච්ච වෙලාවෙත් හුඟක් අය කිව්වා ඔකට තල්ලු කරන්න. ඒ නිසා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක් ගන්න එදා බෙදිලා හිටියත් ඒ සියල්ල මේක රාජ වුණා. එහෙම නොවන්නට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද තිබුණා 14 ලක්ෂ 80000ක්. එයින් ලක්ෂ 7ක් සජිත් ප්‍රේමදාස මහත්තයාට ගියා නම් 55 7ක් වෙනවා 62යි. ගෝඨාභය මහත්තයාට 69න් 7ක් කරනවා 62යි. දෙවෙනි මනාප ගණන් කරා නම් අපි පරාදයි. එනිසා පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණාත්මක සාධකය. එය බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා. ගම් මට්ටමේ පාර්ලිමේන්තු යෑම සඳහා හීනමවණ අයගේ දේවල් වලට තමුන්නාසල අහුවෙන්න එපා. එනිසා තමුන්නාසල ස්ථිර වශයෙන්ම කියනවා අපි කවදාක්වත් පැහැදිලිව ජගත් කුමාර එක්සත් ජාතික පක්ෂයට ගැතිවන කිසිම කෙනෙක්ව සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක වක්කීම කියනවා. ඒ වගේම අහන්න කැමති සජිත් ප්‍රේමදාස මහතා සමග එක්පණ සිදුවොත් ඔබතුමාගේ අදහස හදිස්සියවත් පැහැදිලිව මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ජගත් කුමාර එකතු වෙන්නේ නැහැ. මොන තීන්දුව ගත්තා? හෙට 11 වෙනිදා විශේෂ සම්මේලනයක් පවත්වනවා කියලා ආරංචියක් තියෙනවා. මේ සම්මේලනයේදී ගන්නා තීන්දුව තීරණය ගැන ඔබ දන්නවද නැත්නම් කොහොමද අදහස? එක එහෙම සම්මේලනයක් පවත්වනවා කියලා මම දැනගෙන නැහැ. දෙක ගන්නා තීන්දුව තීරණය ගැන අනාවැකි කියන්නම් මම දන්නේ නැහැ. හරි කැටියෙන් උත්තර දුන්නා බොහොම ස්තුතියි අද දවසේ වෙලස ටීවී YouTube නාලිකාව මැදිරියට එක් කරගෙන ඇවිල්ලා අපි වෙලසේ සටන දේශපාලන කතිකාවත ආරම්භ කරන්නට අපට ශක්තිය ලබා දුන්නු ජගසුසුමාරි මෙතුමාට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම ජනතාවට යම් පණිවිඩයක් කීපයක් දෙන්නට ඇති ඔබතුමාට අද දවසේ වෙලසේ ජනතාවට විශේෂයෙන්ම වෙලස මොනරාග දිස්ත්‍රික්කයේ ජනතාවට සමස්ත ජනතාවට අපි උත්තර සපයන්න කලින් අපේ මොනරාග දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රශ්නවලට උත්තර සපයන්නට ඕන අපි ඔබතුමා පත් කරවන්නේ මොනරාග දිස්ත්‍රික්කයේ ඡන්දවලින් ඒ නිසා ජනතාවට කියන්නට ඇති යම් පණිවිඩයක් ඒ අවස්ථාවල බාද වෙන සුදානම් මම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට කියන්න කැමතියි මම මොණරාගල දිස්ත්‍රික්කයේ ඉපදුන කෙනෙක් මම මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කෙනෙක් මම ප්‍රාර්ථනා කරන්නේ කවදා හරි මම මැරෙන දවසේ මොණරාගල දිස්ත්‍රික්කයේ පොළොවට පස් වේවයි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ
එනිසා මොන්රාගල දිස්ත්‍රික්කයේ ජනතාවට මම කියන්න කැමතියි මම ලොකු තැනකින් ආපු කෙනෙක් නෙවෙයි අයිසක තමුනාසලා වගේ අම්මා තාත්තා කෙනෙක් හැදිච්ච කෙනෙක් මම දේශපාලන පරපුරකින් ආපු කෙනෙක් නෙවෙයි මම තමුනාසලා වගේ මේ පොළොවේ මතුවෙච්ච කෙනෙක් එනිසා මම බොහොම නිහතමානීව කියන්න කැමතියි මම මගේ කාලය පුරාම ජනතාවට දැනන වැඩ කොටසක් කරලා තියෙනවා මේ දිස්ත්‍රික්කයේ පුරාම පැහැදිලිව හැම ග්‍රාම නිලධාරි වසමකටම ගිහිල්ලා ඒ ජනතාවට දැනන වැඩ කරලා තියෙනවා අඩු ගානේ මට දෙන්න පුළුවන් පොල් සංවර්ධන අමාත්‍යෙන් දැන් පොල් පැලයක් හරි මම දීලා තියෙනවා හැම ගෙදරනම මම ගියාම අද පොල් පැල පීදිලා තියෙනවා නැත්නම් ඉරටු බේරලා තියෙනවා ඒක හැම තිස්සෙම ඒක ජනතාවට මතක් වෙනවා ගමේ විදුලිය නැති තැන් වලට විදුලිය තියලා තියෙනවා පානීය ජල නැති තැන් වලට පානීය ජල ලැබලා තියෙනවා වැල්ලවාය නගර ජල යෝජනා ක්‍රමය සෙවනගල ජල යෝජනා ක්‍රමය ඒ වගේම කිරිබම් වැව යෝජනා ක්‍රමය ඔක්කම් පිටියේ මම දැක්කා මොකද්ද Facebook එකේ තියෙන ඔක්කම් පිටිය ජනතාව වතුර ඒ මම දුන්නේ වතුර ඔකම් පිටි මම දැක්ක යනවට වතුර දීම ගැන ස්තුතිය පළ කරන සමහර අයට මේක අර මතක නැතු ඇති ඒ වගේම බිබිල නගරයේ ජල යෝජනා ක්‍රම ඒ වගේම දවන්ත ග්‍රාමීය ජල යෝජනා ක්‍රම රාශියක් ලැබලා දීලා තියෙනවා ඒ තවත් විශාල පිරිසකට පානීය ජල පසුකම් ලබා දෙන්න තියෙනවා අන්න ඒ ගැන අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම මාර්ග එදා අවුරුදු 4 මාරක් තුල අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති දොරේ දරන වකවානුවේ තමයි අයි රෝඩ් නැත්නම් ග්‍රාමීය වැඩසටහන ආරම්භ කරේ හැබැයි ආරම්භ කරනකොට එතුමට අවුරුද්දේකට ඉස්සෙල්ල මැතිවරණ ගිහිල්ලා නිසා අපිට ඒක ආරම්භ කරන්න බැරි වුණා ඒ වගේම විශේෂයෙන්ම අනෙකුත් ප්‍රවාහන පාසුකම් සහ සියලු පාසුකම් ලබා දී මගේ අරමුණ ඒ වගේම විශේෂයෙන් තරුණ තරුණියන්ගේ රැකියාව සඳහා රැකියාවට හැකියාවක් හැකියාවට රැකියාවක් ලැබෙන ආකාරයට වෘත්තීය දැනුම ලබා දෙන මධ්‍යස්ථානය සෑම ප්‍රාදේශීය ලේකම් කොටස පිටවට ඊට අමතරව පිටවල අන්න ඒ වගේ තරුණ තරුණියන්ගේ රැකියාව ඉලක්කගත වැඩසටහනක් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපිට මතක් කරන්න ඕන මොන්රාගල දිස්ත්‍රික්ක පමණක් නෙවෙයි ඌව පළාත හැටියට ගත්තම කටයුතු කරනවා දැන් 2014 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 මැතිවරණයේදී පරාජයට හේතුවක් වුණා ඌව පළාත් සභාවේ පරාජය තමයි බදුල්ල දිස්ත්‍රික්කේ පරාජය තමයි හැරවුම් ලක්ෂයක් වුණේ එනිසා මම හිතන්නේ මේ හැරවුම් ලක්ෂය හැටියට බදුල්ල දිස්ත්‍රික්කේ පරාජයට පත්වීමට වගකීම් යුතු අය ගැනත් තමුනාසලට කල්පනා කරලා බලන්න ඕනේ නැත්තම් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එදා ඉඳලා 2015 ජයග්‍රහණය කරනවා එතකොට මහින්ද රාජ 2014 පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කේ පරාජයත් එක්ක තමයි හරින් ෆර්නැන්ඩෝ දැන් හරි කියලා ගහලා මිනිසුන්ගේ ජන මතය ඒ මිනිසුන්ගේ අදහස් වෙනස් කරලා සම්පූර්ණ රැල්ලක් ගෙනිච්චි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමට ආදරය කරන පිරිසට අපි එදා එතුමා ජයග්‍රහණයට කටයුතු කරද්දී ඒ වගේම එදා එතුමාගේ 2015 මැතිවරණයට ආසන්නතම හේතු වුණේ ඌව පළාත් සභාව මැතිවරණය බදුල්ල දිස්ත්‍රික්කේ පරාජයයි. එනිසා ඒකට වකිවතු අය දිස්ත්‍රික්කේ ඉන්නවනම් පළාතේ ඉන්නවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයටපත් වුණේ අපි නිසා නෙවෙයි ඒ හැරවුම් ලක්ෂයට ගෙනාපු අය නිසායි කියන එක මතක් කරන්න. ඒව අද සමහර ජනතාවට අමතක වෙලා තියෙන නිසා වෙල්ලස්සේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියන මම මේ වෙල්ලස්සේ උපන් කෙනෙක් හැටියට වෙල්ලස්සේට සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු කෙනෙක් හැටියට වෙල්ලස්සේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවල ඍජුව කතා කරන්න පුළුවන්. මම ඇවිල්ලා ඍජුව තමුන්වහන්සේලා හමු වෙන්න පුළුවන්. තමුනාසල ලේකම්ලා සහ වෙනම ආරක්ෂක වට කරගෙන නැතුව තමුනාසල මගේ නිවසට නැත්නම් මගේ කාර්යාලයට ඇවිල්ලා හමු වෙන්න පුළුවන්. තමුනාසල මගේ තොලේ දැක්කම කොහොමද කියලා හමු වෙන්න පුළුවන්. අඩු ගානේ මලගයක් වුණා මම ආවම මලගෙදර මාව වට කරගෙන කතා කරන්න පුළුවන්. එහෙම නිදහසක් ඔබට ඇති කරලා තියෙනවා. ඉදිරියටත් ඒ තත්ත්වෙ මම වෙනස් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරමි. එහෙම සමීප වෙන්න පුළුවන් නායකයෙක් හැටියට මාව තෝරගන්න වත් කරගන්න තමුනාසල මට ශක්තිය ලබා දෙන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. अद्वे बहुम सूदिवंत अमृत अमात्य जगत्कुमार अभी सजीवी वेडसनाथूणे विल्लासे सटन विल्लासे दीवन्नावट सटन अभी प्रथम वेडसनांड अभी आरंभक अमृत अवसर वसेंगे विल्लास टीवी यूट्यूब नालिका विल्लास मंगतने लंकाविम मे विल्लासेन मेमिन वेडसरा खापुरा विकाचने मरमीन लंकावे कोलम प्रदेश अरेन्न प्रधान नालिका अरेन्न ප්‍රාදේශීය මට්ටමින් කොහෙවත්ම මෙවැනි ස්ටුඩියක් මෙවැනි ආයතනයක් පවත්වාගෙන යන්නේ නැහැ. අපි වසර ගණනාවක් මාධ්‍ය ජීවිතයේ වසර 25ක් අපි සේවය සපුරනවා මේ වෙනකොට. හැබැයි මේ නාලිකාව මාස කීපයක් ඇතුළත අපි නිර්මාණය කරේ. වෙල්ලස ටීවී YouTube නාලිකාව සහ වෙල්ලස මාධ්‍ය ඒකකය ගැන අවසන් වශයෙන් ඔබතුමාට කියන්නට අවශ්‍යයි මොනවද හිතන්නේ වෙල්ලස පුරවරේ මේ වගේ දෙයක් තිබී සම්බන්ධයෙන්. මම හිතන්නේ මම ඉතාම සතුටු වෙනවා. මේ මාධ්‍ය වැඩසටහන ආරම්භ කරේ තමුන්නාසල ගම්වල ඉපදිච්ච අය ගම්වල හැදුණු අය ගම්වල අධ්‍යාපන ලැබුවා. ඒ නිසා මේ මාධ්‍ය වැඩසටහන ඒ වගේම වෙල්ලස ටීවී වැඩසටහන බොහොම නිර්මාණශීලීව ගමෙන් ආපු වැඩසටහනකට මම දකින්න.
ඔබ මාධ්‍යවේදී හැටියට ඉහළ නගිනවා වගේම ගමෙන් ඇවිල්ලා ගමෙන් මතු වෙලා මම දේශපාලන ශේෂ්ත්‍රයේ ගමෙන් මතු වෙච්ච අයකට. ඒ නිසා අපි දෙගොල්ලෝම මං හිතන්නේ එක සමානයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි අර මහා මාධ්‍ය ශාලාවට වඩා අද ගමට පණිවිඩයක් දෙන්න. මේ වගේ වැඩසටහනක් මේ වගේ සංවිධානයක් මේ වගේ ජාලයක් නිර්මාණය කිරීම මේ වෙල්ලස්සේ ඉපදුනා හැටියට ඉදහමත් ආදරයක් වෙල්ලස්සේ දරුවන්ගේ වැඩක් හැටියට මම දකිනවා. ඒ නිසා වෙල්ලස්සේ මාධ්‍යවේදීන් හැටියට මේ වැඩසටහන නිර්මාණය කරලා වෙල්ලස්සේ ඉපදුනා හැටියට මේ දේශපාලන ශේෂ්ත්‍රය අපි ගෙනල්ලා ඒ වගේම වෙල්ලස්සේ ඉන්න වෘත්තිකයන් හැටියට අපි සියල්ල ඒක රාශි කරලා මෙවැනි වැඩසටහන් කරන්ඩ තව තවත් වෙල්ලස්සේ නිර්මාණශීලීන් දරුවන් බිහි කරන්න ඕන. ඒ නිසා මේ වැඩසටහන් නිර්මාණය කර ඔබට වෙල්ලස්සේ ජනතාව වෙනුවෙන් සමස්ත මාධ්‍යවේදීන් මේ සමස්ත දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න හැටියට ඔබට ගෞරවය හා ප්‍රණාමය පළ කරනවා. ඔබ බොහොම නිර්මාණශීලීව මේ වගේ වැඩසටහන නිර්මාණය කිරීම සම්බන්ධ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාට අද දවසේ අපට සහභාගී වුණාට බොහොම පිං. බොහොම ස්තුතිවන්ත වෙමින් අද ඔබට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සුභාශිංසනය ගෙනෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් මොණ්ඩාග දිස්ත්‍රික්කයෙන් ලංකාවටම දැනෙන්නට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ මේ වැඩසටහන වෙලස්සේ සටන වෙලස්සේ දියවන්නවට වැඩසටහන මේ විදිහට නිමා කරන්න සූදානම්. එනම් අද දවසේ ඔබ සැමට සෝදායි දවසක් අයිබෝන් වෙතුනේ.